කලියුගයේ හතරවන දිගහැරුම. මාමේ කරුණ ලියන්නේ ඔබගෙනුත් තාත්තාගෙනුත් පලිකන්න අදහසකින් නොවේ. ඔබගේ පවණක් නොව මගේ වුවද වැරදි හෙළ කිරීමෙන් පමණි. ජීවිතය නිසා කලකිරී සිටින මගේ සිත මදක් සනසාගත හැක්කේ. මා කලකිරුනේ මා ඉක්මන් කමින් කළ කී දේවල විපාක වශයෙනි. ඒ විපාක දැඩ සිතින් ඉවසා ගන්න නොහැකි වූ වීම මගේ දුර්වලකමක් යයි ඔබ සිතනු ඇත. මට විඳින්ට සිදු වූයේ මා කළ වැරදිවල විපාක බව ඇත්තකි. එහෙත් ඒ වැරදි කරන්නට මා එළවූයේ ඔබ තාත්තාත් විසිනි. බෙහෙවින් ධනය සැපයූ තාත්තාත් ඔබ ජීවත් වූයේ ගරුවයනි. කවුරුත් ඔබත් තාත්තාත් අපත් හරසරින් පිළිගත්හ. මා තුළද ඒ නිසා එක්තරා ගරුවයක් හටගත්තේය. අයරින් සමග ලංකාවෙන් පිටවී මෙහි එන්ට මට සිතුනේත් ඒ ගරුවෙන් ලත් අනුබලය නිසා මගේ සිත දැඩි වූ හෙයිනි. මෙහිදී ඉහළ පන්තිය හා මැද පන්තිය ඉංග්‍රීසි කාරන් පමණක් නොව නූගත් කම්කරුවන් පවා පොදුවේ මට සැලකුවේ ඉංගිරීසින් අනුකරණයට වෑයම් කරන කාපිරි ජාතිකයෙකු නිසා උපදින කුහලට වැඩි කුහලකින් නොවේ. ඉංග්‍රීසින් ඉතා හොඳින් අනුකරණය කරන්නන් ලෙස සලකනු ලැබීම මෙහි එන සමහර සිංහල මිනිසුන් සලකන්නේ ඒ තමන්ට කෙරෙන ප්‍රශංසාවක් ලෙසය. ඒ ප්‍රශංසාව මගේ සන්තෝෂයට හේතු නොවූයේ කුමක් නිසාදැයි මම නොදනිමි. මෙහි එන අනිත් සිංහලයන් මෙන් සාර්ථක ලෙස ඉංග්‍රීසින් අනුකරණය මට තවම නුහුරු බව මට හැඟුණු නිසා විය හැකිය. මා ඒ ප්‍රශංසාවන්ගෙන් සන්තෝෂ නොවූයේ උතුරු ඉන්දියාවේ මිනිසුන්ගේ දිග කලිසමත් කබායත් හැඳ මැණික් එබූ රිද්දී තරුවක් වෙන දෙයකින් අලංකරණය වුණු තලප්පාවකින් හිස වසාගත් තරුණයේ මෙහි සිටි ඔහු ලංකාවෙන් පැමිණි සිංහලෙක් බව ඇසූ මම පුදුම වීමි. ප්‍රින්ස් වික්‍රමසේන නමින් මෙහි බොහෝ දෙනා හඳුනන ඔහු තරමක් හොඳ රක්ෂාවක් ලැබ සන්තෝෂයෙන් ජීවත් වන්නකි. ලංකාවේදී ෂෙල්ටන් වික්‍රමසේන නමින් දන්නා ලද ඔහු මෙහි පැමිණ ටික දවසකට පසු යුරෝපයේ ඇඳුම ඉවත දමා අර උතුරු ඉන්දියානු ඇඳුම ඇඳගෙන ප්‍රින්ස් වික්‍රමසේන යන නම ආරූඪ කරගත්තේය. ඔහු හඳුනන ඉංග්‍රීසි මිනිසුන් ඔහු ලංකාවේ පැරණි රජ පවුලකින් පැවත එන සිංහලයෙකි සිතති. ඔවුන් එසේ සිතන්නේ වික්‍රමසේන කිසි විටක තමා රජ පෙළපතකින් පැවත එන්නේකේ මෙහි කිසිවෙකුට කිසි විටක හඳුන්වා දුන් නිසා නොවේ. මගේ නම හා ඇඳුම් වෙනස් කළේ කිසිවෙකු රවටන අදහසකින් නොවේ. වික්‍රමසේන මා හම් වූ අවස්ථාවේ කීවේය. මගේ ආත්ම විශ්වාසය දැඩි කොටගෙන පිටරටින් පැමිණෙනෙකු ලෙස මට හිමි පොදු සැලකිල්ල ලැබෙන අදහසිනි. වික්‍රමසේන මැට්‍රික් විභාගයෙන් සමත් වූ කීමෙහි බිනීමේ ශූර තරුණයෙකි. සිංහල හොඳින් දත් ඔහු සිංහල පතක සංගරාවක ඇතැම් ලිපි ඉංග්‍රීසියට නගුණු සඳහා ආණ්ඩුවේ නිලධාරීන් විසින් වරින් වර කැඳවනු ලබන්නකි. 1912 යුද්ධ කාලයේ ලංකාවේ ඇතැම් සිංහල පත්වල පළ වූ ලිපි හා පුවත් ඔහු ලවා ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී. ඔහු මෙහි ඉංජිනේරු කර්මාන්ත ශාලාවක රක්ෂාව ලබාගෙන දියුණු වී සිටි. අත්තමිට හිඟ වුවත් බොරුව හංකාරකමක් ඇතුව එංගලන්තයට ගිය ඇලන් කලකිරීම පුදුමයක් නොවේ. තිස්ස තෙපලේය. එයාට එංගලන්තයට යන්න කිව්වේ කවුද? අසමින් නන්දා තමා ශෝකාකූල හැඟින් මැඩගන්නට වෑයම් කළාය. කවුරුත් නොකීවට ඇලන්ට යන්න සිද්ධ වුණා. කාගේ වැරැද්දෙන්ද? අසමින් නන්දා තරහෙන් ඉවත බලාගත්තාය. තමහා තම සැමියාද තමන්ගේ දරුවන් නිසා උපන් ඇලමෙනුත් ඔවුන් හොඳින් ඉගෙන ඉහළම තැනකට නගෙන ආසාවෙනුත් ඔවුන්ගේ සුවදුක් සොයමින් ඔවුන්ට උගන්වන්ට වෑයම් කළ සැටි සීකර නන්දා බොහෝ සෙයින් ශෝක වූවාය. දුකසේ ජීවත් වූ නන්දා විවාහ ජීවිතයකට ඇතුළත් වූයේ තරුණ විය ඉක්මවන්ට ලං වූ තැනය. පියල් විවාහ ජීවිතයට ඇතුළත් වූයේද ඉතා අමාරුවෙන් මුදල් සපයාගෙන
තරමක ධනවතෙක වූ පසුවය. ඇලන් විසින් ඉසි හැවරද වියහිදම තරුණයකට ආලේ බැඳගත්තේය. ඕ එයින් වලකණ්ඩ පෑයම් කළ විට කිපී රටින් පිට වී ගියේය. එහෙනම් අපට කරන්න තිබුණේ අවුරුදු 20 දී වුවත් දරුවාට කසාද බැඳගන්න ඉඩ දීලා පඹයන් වගේ නිකන් ඉන්න එක කියමින් නන්දා නැගිට ගොස් විදුලි පහන දැල්වූවාය. විදුලි එළියෙන් සාලේ එළිය විය. තිස්ස කතාවෙන් පළ කරන නිරුදේ ගතිය ඔහුගේ මූණේ පළ වෙති නන්දාන සිතුවාය. තිස්සගේ මූණ නන්දාට සිහි කළේ තම මවගේ ශෝකාතුර මූණයි. කෙනෙකු සිතන සිතිවිලි අනුව ඔහුගේ මූණ මද වශයෙන් වුවත් වෙනස් වන්නේ නම් තිස්සගේ මූණෙන් පළවන්නේ දයානුකම්පාවත් කලකිරීමත් අතරවන සටනින් බේසනකුගේ සිත් සතන් විය යුතුය. යහළු තරුණය සමග නාලිකා සාලේ මදින් ගමන් කළාය. තිස්ස මම තාමත් ලියුම කියවනවද අසමින් ඇ ස්තෝප්පොඩ පිවිසියාය. මේක මහ පතරංග ජාතකයක් වැනි කතාවක් කියමින් තිස්ස සිනාසුනේය. ඒ තමාට එල්ලකට සරතමක් යැයි නාලිකා සිතුවාය. තිස්සවම මටත් තනුපද කියනවා. නෑ නාලිකා සිංහ නොදන්නවාට මම පලිකාරයද? මම සිංහල දන්නේ නැද්ද? තිස්ස මාමත් මට සිංහල ඉගෙනුවා. මගේ සිංහල නොදන්නාකම ගැන එහෙම තිස්ස මාමත් වැරදිකාරේ. නාලිකා සිංහල දැනගත්තට සිංහල පොත් කියවා නෑ. ජාතක පොත කියවා තිබෙනවද? ඔව් මම උම්මක ජාතකේ කියෙව්වා. මහා පතරංග ජාතකේ කියන්නේ ඒ වගේ ටික කතාවකට. එහෙනම් තිස්ස මාම කිව්වේ අනුපදයක් නෙවේ. තෙපලමින් නාලිකා තම යෙලි සමග මිදුරට බැස්සාය. තිස්ස යලෙත් ලියුම කියුවේය. තාත්තා ගෙනගත් කාලේ ජීවත් වූයේ කෙසේදැයි මම නොදනිමි. තාත්තා මව්පියන්ගෙන් අවසර නොගෙන තරුණයක් හා කතාබහ නොකළේ මූ සිතමි. නන්දාත් අනුලාත් පියල් සහ බලදාසත් බර කරත්තුරින් පරගොඩ විහාරයට ගිය ගමන ගැන ඇලන් දන්නේ නැතුව ඇති කියමින් තිස්ස නන්දාගේ මුහුණ බැලුවේය. තිසාගේ අටුවා නැතුව ඔන්න ලියුම කියවන්න. නන්දා කෝපයෙන් තෙපලාය. අටුවාවක් නැතුව සමහරත්ෙන් හොඳට තේරුම් ගන්න බැරිවේ මම හිතුවා. මට තේරුම් ගන්න පුළුවනි. මම අම්මා හා සමහර විට තරහ වූ නමුත් අම්මා ගැන කල නොකිරුණෙමි. තාත්තා නිසා මම නොයෙක් විට කලකිරුණෙමි. තාත්තාට මගේ සිතේ හටගෙන තිබුණු ගෞරව ආදරය එයින් දෙදරුම් කෑවේය. තාත්තා මා හික්මවන්ට ව්‍යායාම් කළ ඇතම් අවස්ථාවක මා වඩාත් මුරණ වූයේ මේ කලකිරීම නිසා යයි සිතමි. ධනවතකුව සිටියේදී තාත්තා මිනිසුන්ට මුදල් ණයට දී පොලිය අය කරන සැටි මට දැනගන්න ලැබුණේ හර්මානිස් බාස් අඬමින් කළ කන්න ලව්වක් අහම්බෙන් නැසීමිනි. ඔහුගේ වත්තක් උකසටගෙන තාත්තා ඔහුට රුපියල් 10,000ක් දී තිබෙන්නේ 10% බැගින් පොලිය අය කිරීමිනි. පොලියගේ වැගත නොහැකි වූ විට තාත්තා ඔහුගේ ගේ වත්තත් වෙන්දියසේ විකුණවා තමාදුන් මුදලටත් පොලියටත් සරිලන ගණනක් මිලට ගත්තේය. තාත්තාගේ කියුම් පිට අනිත් කිසිවන් දනවත් පිළෙන්දෙක් ගේත් වත්තත් නොඉල්ලුවහ. දරු මල්ලන් සමග තමාට මහම්මකට බසින්නට සිද්ධ වී යයි සිතමින් හරුමානිස් බාස් තාත්තාගේ රුපියල් 10,000ක් ඉල්ලූ නමුත් දුන්නේ රුපියල් 20ක් පමණි. හරුමානිස් බාස්ගේ දුකින් තවන බැගෑ මුහුණත් ඔහු තාත්තාට කළ කන්නලවත් නිසා මා තුළ අනුකම්පාවක් උපන්නේය. අගහිඟ නිසා අයිරින් හා මා වූ දුක් පීඩාත් අයිරින් දුකින් මිය යාමත් සිහිවන කල හරුමානිස් බාස් මට මතක් වේ. මව්පියන් කරන ක්‍රියාවල විපාක දරුවත් විඳිති කියනු මා නොඑක්වර අසා තිබේ. ඒ කියුම් මා විශ්වාස නොකර නමුත් මට මගේ සිතින් බැහැර කර නොහැකිය. හරුමානිස්ට සිදු වූ විපත තාත්තා ඒ වෙලාවේ නොවැටහුනේ කුවර ගතියක් නිසා නොව ඔහු හා කළ ගණදෙනුවක් එයින් ඔහුගේ ගියත් පත්තක් තමා සතු වීමත් සිදීමෙන් ලත් සන්තෝෂයෙන් නිසා විය යුතුය. තාත්තාට මෙලෙසින් දොස් නගන්නට මා පෙළඹූ කරුණු දෙකක් ඇත. එකක් අයිරින් දුක් විඳ මිය යොන් දැකීමයි. අනික මෙහිදී උන් හිටතැන් නැතිවීමෙන් දුක් විඳ මිනිසුන් දැකීමයි. මා කුඩා කල සොල්දරෙන් වියට පැටී නාහෙන් හා හිසින් ලේ පිට කරමින් වැටේ සිටින දුටු විගස තාත්තා කඳුළු සැලමින් හෙනු හෙනු මට මතක් වෙයි.
ඔහු අම්මාටද අනෙක් දරුවන්ටද මෙන්මට ආදරය කළ බව මම දනිමි. මිනිසුන් තලාපෙලා වූවද මුදල් රැස්කිරීම දෙඩි ආශාවනමති කටුව තුළ හිරවීමෙන් තාත්තාගේ දයාව හා අනික් හොඳ ගති නොමේරූ බිජුවටක් වීයම සිතමි. දොළොස් වැහිවරදි වියෙහි සිටිමා කිසියම් වුවමනාවක් සඳහා දවසක තාත්තාගේ කාමරේ මේසේ ළඟට ගියමි. බිම දිරවලියුමක් තුට මම ඒ අතට ගත්තෙමි. ආදර හසුනගෙන කිසිවක් නොදත් මම ඒ ලියුම කියවෙමි. ගැහැණියක විසින් ලියන ලද ඒ ලියුම අවසන් වූයේ රුපියල් 300ක චෙක් පතක් ඉවරු ලෙස ආයාචනය කරමිනි. තාත්තා තවත් ගැහැණියකට ආලය කරන බව වැටහුණු නමුත් මා තුළ සංවේගයක් හට නොගත්තේය. ඒ ලියුම කියවූ මම ඒ වෙලාවේ සිනාසුනිමි. මා අයරින් ඇසුරු කරති අසා තාත්තා කිපුණු අවස්ථාවෙහි මේ පුවත මගේ සිතට නැගී දැඩි කෝපයකුත් සමගයි. ඇත්ත වශයෙන්ම මා අයරින්ට ආලය කරන්න පටන් ගත් පසු අනෙක් තරුණියකට ආලය කිරීම අපරාධයක් කියන හැඟීම මගේ සිතට නැගියේය. මම දන්නවා, නන්ද තරහෙන් කීවාය. ඒක ගැන ලියා තියෙන අනික් කිසිවක් කියවන්න එපා. ඒකට යාට මම සමාවක් දුන්නා. ඊට පස්සේ කියන්නේ ආශ්‍රය කරේ නෑ. ඒ වගේ පුවත්තක් තියෙනවා නම් ඒවත් අත්හරින්නද කියන්නේ? තිස්ස ප්‍රශ්න කළේය. මට එහෙන්න කියවන්න එපා, නන්දා දෙඩි කෝපයෙන් කීවාය. නන්දාගේ සිතේ දෙඩි කලකිරීමක් හටගත්තේය. පියල්ගේ චරිතයේ අශෝභනතෙන් කීපයක් ඇගේ සිතට නැංගියේය. නන්දාගේ වසීමත් පස්ථාවෝචිත ක්‍රියාත් නිසා පියල් චරිතයෙන් හොඳට කිල්ලි නොවී බේරුණේය. කොළඹ හැර තමා පියල් සමග ගමට ගොස් ජීවත් වන සිතන තරම් වරක් නන්දා කලකිරුණාය. ඇය ආපසු ගමර නොගියේ දරුවට ඉගැන්විය යුතු යන අදහසින් බැහැර කර නොහැකි වූ බැවිනි. බොහෝ කලක් යන තෙක් නන්දා කොළඹ ජීවත් වූයේ මහත් සන්තෝෂයෙනි. තමාත් සහෝදරියත්මවත් අගහිඟ කම්බලින් මිරිකිමින් ජීවත් වූ බව ගැමියෝ දනිති. පියා සමග විවාහ වූ පසු ඔහුගේ නයන් මුණ ගැමි ගෙහනුන් ඇසුරු කිරීම ඇයට ප්‍රිය නොවූයේ ඔවුන් ඇතැම් විට ඇනුම් පද කියෝ බැවිනි. කොළඹදී නන්ද ඇසුරු කළ කිසිවෙක් ඇගේ පවුල හා එහි අතීතය ගැන නොසුවේය. පියල්ගේ මෝපියන් ගැන කිසිවක් කිසිවෙකුත් නොසිතුවේය. නන්දාගේ කුලමානයේද හේතු ප්‍රත්‍ය නොලැබීම යටපත් කර්මයක් පෙන් යට ගියේය. ඇලන් තම පියාගේ චරිතය යට ගිය අශෝභනතනක් පාදා මත කිරීම නිසා නන්දාගේ හද නොයෙක් හැඟීමෙන්ද ගැටීමෙන්ද චංචල විය. ඇගේ සිත් වේදනාවෙන් කෝපිත දැඩි වූයෙන් ඇගේ මුහුණට සාහසික වේශයක් ආරූඪ විය. තම සහෝදරියගේ මුහුණ බැලූ තිස මදක් තැතිගත්තේය. ඇ පියා සමග කලහ කළහොත් ඇලන්ගේ ලියුම කියවන්නට දැඩි කුහුලක් පියල් තුට හටගන්නේය. ඇලන්ගේ ලියුම කියවන පියල් කිපේ. ඔහු කලහ කළහොත් ඇලන් ලියුම ඉවන එක ලද්දේ නම් දරනෝ තමාටයයි පියල්ට දැන්නු යුතුය තිස්ස කල්පනා කළේය. එවිට පියල් ඇලන්ගේ ලියුම් තොරතුරු අසුන මිස ලියුම් කියවන නොසිතයි. ඇලන්ගේ ඒ වල්පල් මව නොකියවා අත්හරිමි තිස්ස කීවේය. මව්පියන්ගේ ජීවිතයේ සිදුරු සුයන්ට ඇලන්ට කොහෙත්ම ඌමනාවක් නැහැ. විපතක් දුකක් පැමිණි විට ඒ ඉවසාගෙන හිත සනසාගන්ට වෑයම් නොකොට ඇලන් මේ අරමුණ ලියන්නේ ඕනාට වැඩි නිදහසක් ඇතිව ඇතිදැඩි වූ නිසා. පියල් එක එදාසල කිව්වා, නන්ද ශෝකයෙන් තිපලාය. කරෝලිස් මුදලාලි තම පුතුන් කුඩා කල පටන් හැදුවේ කිසිම නිදහසක් නොදීමෙන්. ඔවුන් නාටකයක් බලන්ට ගියේත් පියාගෙන් අවසර අරගෙනයයි පියල් නොයෙක් පර කියනු ම අසා තිබේ. තිස්ස නන්දා සනසන අටියෙන් කීය. දරුවන් ලොකුනට පස්සෙත් පියාට කීකරු වැඩ කරන්න පුරුදු වුණා. පියාට ඔවුන්ගේ ආදර අඩු වුණෙත් නැහැ. ඇලන් නිදහස ඇතුව හැදුණු නිසා කුඩාකල තමාකරු වැරදිත් මේ ලියුමේ ලියා තිබෙනවා. නන්දාගේ සිත සනසා ගැනීමට හේතු වන තොරතුරු ඇත්තේ ඇලන්ගේ ලියුමේ ඒ කොටසේය. තිස්ස යලෙත් ඇලන්ගේ ලියුම කියවුවේය. මා තාත්තාගෙත් අම්මාගෙත් වැරදි හෙලි කළේ තරහයෙන්වත් ද්වේෂයෙන්වත් නොවේ. මගේ චරිතය වෙනස් වීමට ඒ වැරදිද හේතු වීයේ මගේ වැටහීම් බැවින් මගේ වැරදි හෙලි කරන්නාක් මෙන් ඒ වැරදිද හෙලි කරන්න මම සිතුවෙමි.
මගේ සමහරගති වෙනස්ය. අයරින් මලපසු මම මටම තරය දොස් නගාගත්තෙමි. මවපියන් කෝපයෙන් නොව ආදරයෙන් වුවද මගේ වරදක් පෙන්නව විට මා ඔවුන්ට පිළිතුර දුන්නේ තරහෙනි. මවපියන් මට ආදරය දක්වනුද මම නොයිසුවෙමි. මගේ ප්‍රශ්නයක් අසුරු නොයසුවෙමි. රාජකීය විද්‍යාලය උගන්නා කාලයේදී වාර විභාගය පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට හොඳින් පිළිතුරු දුන්නාදැයි ඔබ ප්‍රශ්න කළ විට මා පිළිතුරු දුන්නේ සන්තෝෂයෙන් නොවේ. මා බේවින් සිනාසුනිත් සන්තෝෂ වූවේ ගෙදර තියෙනෝ පිටතදීය. ගෙදර සෙල්ලම් කරන්න මට පුරුදු නොවීය. ගෙදර පැමිණුණු විගස මා සිතුවේ පොත්පාටම් කිරීම ගැනය. අම්මත් තාත්තාත් කළ කීදේ නිසා ඒ හැඟීම මා තුළ ඇති වී යයි මම සිතමි. මා හැම අවුරුද්දෙහිම තෑගි ලබනසේ විභාගයෙන් සමත් වූයේ අර හැඟීම උගන්නා විෂයන් දැඩි ලෙස සිතට අරමුණු කර ගැනීමට මා හික්ම වූ හේයිනි. අම්මත් තාත්තාත් මා තුළ ඒ හැඟීම දියුණු කිරීම මගේ උගැන්වීමට ලොකු අනුබලයක් වූ නමුත් මගේ සිත සමහර ගති වෙනස් වීමටද හේතුවක් විය. මගේ ගති වෙනස් වූයේ කුඩා කල නොව 18 හැවිරිදි වියෙහි පමණය. ඒ වියෙහිදී මා ගෙදර ආවේ යහළුවන් සමඟ කතා බහ කරමින් ඇවිද ඇඳිලි වූ පසුයි. ගෙදර මතක් වන විට මගේ සිතට නැංගී පාඩම් කිරීම පිළිබඳ හැඟීමයි. එහෙයින් පාසල වැසූ පසු හවස් වනතෙක් ගෙදරින් පිට දෙදී සන්තෝෂ වන්ට මම සිද්ධ වෙමි. යවලකින් අනුන ලැබුණ කලක මෙන් මගේ හද කකියන්න පටන් ගන්නේ අයරින්ට ආලේ බඳගත් කාලයෙහි ඔබට තාත්තාටත් මාතුළ වූ ආදරය මගේ සිතෙහි යටටම ගිය බව සීවන විටයි. ඒ ආදරයලිත් මගේ සිතට වියකෙන් නැංගේ අයරින් සමග මෙහි ඇවිත් හතර මසක් ජීවත් වූ පසුවයි. මේ ලියුමෙන් ඔබටත් තාත්තාටත් චෝදනා නගන්න සිතුනේ මගේ අන්තකරය මට පදයක් වූ හේනි. මා කළ වැරදි මගේ දුෂ්ටකමකින්ම අකෘතඥකමකින්ම සිදු වී යයි සිතන්ට මම වෑයම් කළෙමි. ඔබ තාත්තාත් කළ කී ඇතැම් දේ මගේ වෙනස් වීමට හේතු වී යයි මම හැඟුණේය. අයරින්ගේ මරණයෙන් පසු මම මාවම නිර්දය ලෙස විවේචනය කරන්න පටන් ගත්තෙමි. ආත්ම විශ්වාසයේ ඒ ආශාව ඔල් මාදයක් වන තරම් දියුණු වීය. මේ නගරයේ ජීවත් වන්නන්ගේ බොහෝ දෙනෙක් ඉමක් ගමක් නැති වෙන්නෝය. ඔවුන් ආපදාවක් නිසා තමන්ගේ රටවල් හැර මෙහි සංක්‍රමණය වූවෝය. මොවුන් ජීවත් වන්නේ තමන්ගේ රට මව්පියන් හා නෑ යන සිතින් බැහැර කළ වුන් ලෙසිනි. මා පුදුම වන්නේ ඔවුන් මෙන් ලංකාව මව්පියන් හා නෑදෑ මිතුරන්ද අමතක කොට ජීවත්වන්ට මට නොහැකි වීම ගැනය. ඉගෙනීම හැරදමා අයිරින් සමග මේ එන්ට සිතවන තරම් මගේ ප්‍රවෘත්තිගති පුබුදනු ලද්දේ ඔබත් තාත්තාත් විසින් යන හැඟීම මට මගේ සිතින් බැහැර කර නොහැකිය. ඒ ප්‍රකෘතිගති මාතුල පමණක් නොව කවර හොඳ තරුණයෙක් මෙන් නරක තරුණය තුළතකද ඇත. අයිරින් ආලේ වැදගත් පසු මම ආත්මාර්ථකාමීක් වීමි. මගේ ඒ වැරැද්දට අපමණ ලේනුවකින්වත් අයිරින් වැරදිකාරයෙක් නොවේ. තරුණියන්ගෙන් 75% දෙනෙක් එවැනි කරුණුවලදී වැරදිකාරියන් විය යුතුය. මව්පියන්ගේ කෝපයත් තරවටුවත් ආයාචනයන් අසා නොකිපි සිටින හැකි වීම මගේ දුර්වලකමක් වීය. ඒ දුර්වලකම ඉස්මතු වූයේ මව්පියන් හා උපන් ඇල්ම මගේ සිතේ බියකම් වැනි යටම තට්ටුවට බැස අකෘතඥකම නැමැති අඳුරින් වැසී යාම නිසාය. පොතින් පතින් හා උගත් මිතුරන් ඇසුරින් ලත් දැනුම නිසා මම අහංකාර වෙමි. ඉගෙනීම හැරද මට සිතුනේ මගේ ඒ අහංකාරකම නිසාය. ඔබත් තාත්තාත් ඇතැම් විට දෙඩු අනන් මුරන් ඉවසන්ට පුරුදු වී නම් මගේ ඉගෙනීම හැරද මට මරණ සිතෙයි. හෙට්ටි මිනිසුන් දරුවන් තරණ සැටි තාත්තා නොයෙක් වර වර්ණනා කරනම අසා තිබේ. මට ඇසෙන සේ තාත්තා ඒ වර්ණනා කරන්නේ මා හෙට්ටිගේ දරුවන් අනුගමනය කරන දකින ආශාවෙනි. එහෙත් ඒ තාත්තාගේ වර්ණනා ඇසූ මා තුළ හටගත්තේ අමනාපයකි. හෙට්ටි දරුවන් තරණ සැටි
තාත්තා වර්ණනා කර තීමා වරක් කියූ විට තිස්ස මාමා හොඳටම සිනාසුනේය. හේට්ටියා තලගයෙකුගේ හැමවැනි හමක්කද සතකි. ඔහු කීවේය, හේට්ටියා සතියෙන් 120න් පංගුවක්ද ගණන් හිලා බැලීමේදී බැහැර නොකරයි. හේට්ටි ගෙදර දෙතුන් දෙනෙකුට මස් කන්න හිතුනාම ඔහු එළු මස් ගැනීමට කෝකියාට මුදල් දෙති. ඕන්නේ මුදල් වල සයිලන එළු මස් කෑලි කපා ඉරටු වල අවනා පුස්කුල කැබල්ලක් පැගින් ඒ ඉරටු මිටි වල බඳ ඔවුන් කෑම කනතන තබන්න කෝකියාය. තාත්තාගේ වර්ණාඩ භාජන වූ හෙට්ටියගෙන තිස්ස මාමා කියූ මේ කතා ඇස මමද හොඳටම සිනාසෙමි. හෙට්ටින් ගැන මේ තොරතුරු දැනගත්තේ කොහොමද? මම තිස්ස මාමාගෙන් ඇසෙමි. ඒ තොරතුරු මම සංගරාක පළව ලිපියකින් දැනගත්තා. තාත්තා මසුරුක නොවුවත් මුදල් ගොඩ ගැසීමේ ආසාව ඇත්තකි. වැඩි උගන්මක් නොලැබීමත් නූකත් මිනිසුන් ඇසුරු කිරීම නිසා ඔහුම යුරෝපියන් අනුකරණය කරන නාගරිකයන්ගේ දරුවන් ඇසුරු කරනු නොයසුවේය. තිස්ස මාමා තරුණ වියේදී යාළුවන් සමග සෙල්ලම් ගමන් ගියේය. වරක් කුරුම් බාවක වතුර බී ලොඳකා දවල් පරුව ගත කළේය. ගඟින් ඉගුරට ඔරුවෙන් ගොස් මයියොක්කා තම්බාගෙන පොලුත් සම්බුලුත් සමග කෑවේය. ඔහු කුඩා කල සත පහක් ගෙවා නාඩගම් බලන්ට ගොස් එළිවන යාමේතෙක් සිටගෙන සිටියේය. මාමේ පුවත් අවුලාගත්තේ තිස්ස මාමා නොයෙක් පර කියූ කතාවලනි. මෙවැනි අපිස් ජීවිතයකි නිමහෙක්පුරු ලැබූයේ අයිරින්ඩ ආලේපඳගත් පසුයි. ඔබත් තාත්තාත් සමග තරහ වී ගෙයින් පිටවුණු ඇතැම් දවසක මගේ ආහාරය වූයේ පාන් පිරි දෙකක් හා සීනි සම්බෝලයද පමණි. එක් දවසක අයිරින් සමග මම නගරයේ ඇවිද්දිමි. අත තිබුණු මුදල් විදුලියටත් සිනමා සිත්තම් බැලීමට වියදම් කොට ගෙදර ආමව නිරහාරව නිදාගත්තෙමි. රැට කෑම කාලාව මා එදා ඔබට කීවේ බොරුවකි. එහෙත් ඔබ ටිකක් හරි කාලා නිදාගන්න ආදරෙන් කීවාය. මට දැන් කන්න බෑ. මා තරහෙන් පිළිතුරු දුන්නේ කුමක් නිසාදයි දැනදු මර නොවැට හේ. ලෝවට සැරිය සමග එන්න අප සමග පොත් කියවන්න. අපගේ චැනලේද සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.